මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. වාණී සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ධරණේන සද්ධං ආදී ඔබට
ලැබුණට පැමිණියා. දැනියම් පිටාරන් විදෝපින් කිමාන කළා. මේ මගේ පුතා මේ සමාදන් වෙලාවා. ඔබට ගැන මෙන්න මොකද කියන්නේ කියලා. අපි කී දරුවා අර මේ සමාහ සුදා දරුවන් අර කරපින ආකාරයටම මට මේ අර පුරන්දී මේ විදල ගැන කියන මම ආහාර ගන්න නෑ කියලා ප්‍රකාශ කළ නිසා පිටාරන්ට මේ විදල බලමින් දෙන්න කිව්වා. මේ මතුරන් මල්ල අපින් අරගෙනයි ඒක උකාටින් අරගෙනයි එයාට මේ දරුවා ආහාර පිටවා ගත්තා. ඊළඟ නැවත පොයේ දවසක් ආවම අපි පිටිකානන් කල්පනා කළා මේ උපායකව පොඩි සැපකට දිනුම් වශයෙන් මේ ඉතේ මේ විනාරිට ගිහිල්ලා ඉතින් සමාදන් වෙලා මන අහලා පිටිකානන් මහන්සියෙන් මන අහලා මනපදයක් ඉගෙනගෙන ආවොත් මම නිකුත් අපුරන් දහහක් දෙනවා කියලා. මේ දරුවා පිටකොට මේ නිදල්ල තාසාව නිසා යාරිට ගිහිල්ලා ඒක සමාදන් වෙලා බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැන විතරටම දීර්ඝ ඉඳගෙන මනපදයක් විතරක් කොහොමාරි ඉගෙනගෙන ඉවර ගිහිල්ලා ආයෙ විතර ලබා ගන්න අදහසින් බණහන්න සූදානම් වුණා. බුදු පියාණන් වහන්සේ මේ දරුවාගේ විත බුදු පියාණන් වහන්සේට තිබුණා. ඒ වගේම මේ සිංහියක ජීවිතය ගත කළාට මොකද මේ දරුවා තුළ යම් කිසි කුණ්‍ය ශක්තියක් තිබෙන බව බුදු පියාණන් වහන්සේට තේරෙන්න ඇති. කොයි හැටිවලා බුදු පියාණන් වහන්සේ කුත්තරා උපක්‍රමයක් දෙදුවා, සමියක් ප්‍රයෝගයක් උපායක් දෙදුවා. මොකද මේ දරුවාට මනපදේ අල්ලගන්න බැරි වෙන විදිහට මන කියන්න පටන් ගත්තා. මේ දරුවා බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි මනපදයක් ඉගෙනගෙන ගිහිල්ලා පියාගෙන් මේ විදල ලබා ගන්න. නමුත් බුදු පියාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා මේ ළමයාට ඒ එක පදයක්වත් අල්ලගන්න බෑ. කොහොම හරි ඒක නිශ්චල යනවා. ඔන්න ඒ විදිහට පණ කියන්න පටන් ගත්තා. බොහොම ඕන කමකින් හැබැයි අනුන් සම්දෙන්නේ. මොකද අර මුදලට තියෙන ආශාව නිසා. ওই ආකාරයෙන් නම් බොහොම ඕන කමින් නම් සම්දෙනවා. හැබැයි එක බණ පදයක්වත් අල්ලගන්න බෑ. ඒක නිසා පළමුව බණ පදේ දැරීම ඊළඟට ඕක නිසා අන්තිමට බණ කියලා ඉවර වෙන කම්ම අනාගෙන ඉන්න සිද්ධ වුණා. නමුත් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා අවබෝධ කරගන්න පුදුම දෙයක්. ඒ වගේම මේ දරුවාගේ පිටින් ශක්තිය දෙකරම් කියන දෙයක්. මේ දරුවා අවසාන වෙනකොට සෝවාන් කියලා කියන උතුම් ලෝකෝත්තර ත්‍ත්වය ලබාගෙන ආර්ය ත්‍ත්වය ලබාගෙනයි මේ ධර්ම දේශනාව අවසාන කරේ. අවසාන වෙනකොට ඒ ත්‍ත්වය ලබා ගත්තා. නමුත් මේ කාරණේ කවුරුවත් වෙන කවුරුවත් දන්නේ නැහැ. මේ ළමයා සිටින් දැනට වඩා සම්පූර්ණ පසු දවසේ අර බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා ඒ අනේ බුදු පියාණන් දෙසිත නඳුරට දානෙට වඩින අවස්ථාවේදී මේ දරුවා සිටපත්ින් බොහොම සම්පූර්ණ ගමන් කළා. දෙතරට ගියාම ඉතින් පියාණන් ඇයගේ මහා අනේ බුදු මහා පියාණන් බුදු පියාණන් වහන්සේලා සංඝයා වහන්සේලාට ඒ දානෙ පිළිගා කරලා මේ ළමයාටත් පැත්තකට දැක්කද ආසනයක් ආහාරයෙන් දෙන්න සූදානම් වුණා. මේ ළමයා කොහොම සම්පූර්ණ වෙනවද කියලා සිතානන් කියන මොනවා. දෙදණන් අර විදිහට නිදල් දෙනකන් සාමාන්‍ය දෙනකන් මේ ආහාර ගන්න නැහැ කියලා කිව්ව දරුවා දැන් බොහොම සම්පූර්ණව මේ ආහාර ගන්නවා. මේ ළමයා කල්පනා කරලා පියාණන් මට මේ නිදල් පිළිබඳ කතාව බුදු පියාණන් මාසෙ ඉතිරි නැතිනවා නම් හොඳයි කියලා. ඒ තරමට අර දැන් ලැජ්ජයි අර මුදලක් ගැන විරෝධයෙන් ධර්මය ඇසියෙද කියන බව ලැජ්ජයි කියලා මේ දරුවාට. ඉතින් නමුත් පිටානන් මේ කාරණේ දන්නේ නැහැ. ඒ නිසා බුදු පියාණන් මහන්සේට ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ මගේ පුතාගේ අද මේ ස්වરૂපය ඇති බොහොම වෙනස් වෙන දන ඉස්සල දවසේ නම් මේ විදිහට පොරෙන් දියලා මුදල දෙනතුරු ආහාර ගත්තේ නැහැ කියලා මේ පිටානන් ඊළඟට මේ මුදල දෙනලා දෙන්න සූදානම් වෙනවා අර දරුවට. ඒක ප්‍රතික්ෂේප කළා. ඒක උපයි කිව්වා. ඒක තමයි මේ පිටානන් ප්‍රකාශ කළේ මීහාට මේ දරුවා වෙනස් වෙලා තිබෙනවා කියලා අයිතිලිකල්ලා මේ මුදල බාර ගන්න කැමති නැහැ අර ළමයා. බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා පිටානේ අද මගේ පුතාට මේ මුදල්වලට වඩා මේකක් ලබා මේ මුනි මහ පොළොවේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා ඉන්දියලෝක ගමනටත් වඩා ඉන්දියලෝකයේ අධිපතිකමටත් වඩා වටිනා දෙයක් අද මගේ පුතාට ලැබිලා තිබෙනවා. ඒකයි ඔය මුදල් ගැන උනන්දු වෙන්නේ නැත්තේ කියලා එහෙම ප්‍රකාශ කරමින් අපි අර කලින් සඳහන් කළ දාසාචාර්යව වදාලා අතව්‍ය ඒක රාජ්‍යයේ සංගස්ස ගමනිනවා සම්ප ලෝකාධිපත්‍යේන කෝටාපත්ති කලං වර අතව්‍ය ඒක රාජ්‍යයේ මහ පොළොවට චක්‍රවර්ති රජ කෙනෙක්ව රාජ්‍ය කිරීමටත් වඩා සංගස්ස ගමනිනවා විද්‍යාලෝකයට යාමටත් වඩා
ඒකට තමයි ලකුණු තුනක් මේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ මේ මහත් ලෝකෙම තියෙන ලකුණු තුන.
මේ ලකුණු තුන සාමාන්‍ය අවබෝධයට වැටෙන්නේ නැහැ. ලෝකයා සාමාන්‍ය ලෝකයට වැටෙන්නේ නැහැ. ගැඹුරු විදර්ශනා වශයෙන් ගැඹුරට ගිය ඥානියටම මේක වැටෙන්නේ. ඒකෝර මේ වැටෙන්නේ කොහොමද අර ළමයා ලබාගත්තේ? සාමාන්‍ය භාවනා කර්මස්ථානයක් කියලා තියෙන මාත්‍රිකාවක්, භාවනා මාත්‍රිකාවක් අනුව භාවනා කරලා එන්න තමයි මේක ලැබෙන්නේ. දැන් මේ කාලේදී භාවනා මාත්‍රිකාව මොකද්ද? මම තහන මොකද්ද කියලා අපි ටිකක් හිතලා බලමු. ආලවි කමඨාන වලේ තමයි අනේ පිළිසිතානන් කියාපු මේ අපිසේ ගිහිල්ලා මේ බණපදයක් ඉගෙනගෙන ආවොත් මම පසුවන් 1000ක් දෙනවා කියලා කියාපු වචනයයි කමඨාන වලේ. එතකොට මේ ළමයා මේ විහාරයේ යන්නේ ඇත්තේ මේ මසුරන් මල්ල හිතෙන් අරගෙන. මසුරන් මල්ල හිතෙන් අරගෙන. අනේ කොහොමාරි බණපදයක් අහලා මේ මසුරන් ටික ලබා ගන්නවා කියන අදහසින්. ඒකෙන් හිත එක්තරා විදිහකට තන්පත් තමක් ඇතිව මේ බණ අහන්න සූදානම් වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ මේ කමඨහන හරියට සුද්ධ කරලා පිළිවෙලක් කරලා නිවනට ලං කරලා දෙන්නේ කොහොමද? බුදු පියාණන් වහන්සේ මේ කාරණේ දැනගෙන අර බණ පදයක්වත් අල්ලගන්න බැරි වෙන විදිහට ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. එතකොට මේ දරුවා මේ පළමුවෙනි බණ පදේ අල්ලගන්න බලනවා. හරියට අර මේ ළමයාට තියෙන්නේ ඇත්ත බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන හැම බණ පදයක්ම මසුරන් මල්ලක් විදිහටයි. දැන් මේ මිනිස් කෙනෙකුගේ සමාජලාට බොහොම කැමති දෙයක් ඉන්නකින් පේනවා වගේ පේනවනේ. ඒ වගේ යම් කිසි දෙයකට උදා ආසාව තිබෙනවනම් ඒකයි හිතට වැටෙන්නේ. ඒ වගේ දැන් මේ මසුරන් මල්ලේ තිබෙන ආසාව නිසා බුදු පියාණන් මහසේලා ඉදිරිපිට ඉඳගෙන බණ අහනකොට ඒ ළමයාට මේ හැම බණ පදයක් තිබෙන්නේ මසුරන් මල්ලක් හැටියට. ඉතින් මේ පළවෙනි මසුරන් මල්ල මේ අල්ලගන්න උත්සාහ කරනවා. ඒකම එක කොහොමාරි විස්තර යනවා. ඊළඟේ කල්ල ගන්නවා. අපේක බැරි වුණා. ඊළඟේ කල්ල ගන්නවා. කොහොම හිතාගෙන මේ ළමයා බණපදයෙන් පදයට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මය දැනුම්පන් දෙනවා. මේ අවස්ථාවේ මේ ළමයාට හිතෙන්නේ ඇති කිසි දුරක් යනකොට මේ එක එක මේ මසුරන් මල්ල දිස්සලා ඇලිස්සලා යනකොට මේ එකක්වත් මේ කල්ල ගන්න බෑනේ. මේ ඔක්කොම යනවා. මෙතන ඔක්කොම අනිත්‍යයි. එකක්වත් කල්ල ගන්න බෑ. මේ එනවා යනවා. බණපදයක් මේ අල්ල ගන්න උත්සාහ සූදානම් කරන්න විතරයි මෙතන තිබෙන්නේ. එතකොට මේ කින්නකට ඉඳහිටලා ඔය දකින්න ලැබෙනවා මලගේවල් ඉස්සරහා ඔය පාරේ හිම සමහර විට පිදුරේ කියලා ගහලා තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මේ අනිච්චාවත සංඛාරා කියලා ඔහොම පණපදයක් ඉරිලා තියෙනවා. මොකද්ද මේකේ අදහස? සබ්බේ සංඛාරා අනිච්චා. හැම සංස්කාරම අනිච්චයි. අනිච්චාවත සංඛාරා. සංස්කාරයෝ සංස්කාර කිංජාති හැම එකක්ම ඒකාන්තයෙන්ම අනිච්චයි. මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? මේ සංස්කාර කියලා කියන්නේ අපිට තේරෙන වචනින් ගත්තොත් මේ සූදානම් දින අරේදි එහෙම නැත්නම් සකස් වීම. මෙතන මේ සූදානම් දින දැන් අපි හිතමු මේ කෙනෙක් මරණට පස්සේ එතන ඒ අනිත්‍යවක සංස්කාරය කියන්නේ අපිට තේරෙන විදිහට කල්පනා කරලා ගත්තොත් මේ මිනිස්යා ජීවත් වෙන තාක්කලේ මොකද්ද? මේ හැම වැඩක්ම පිළිතුරේ සූදානම් දින ගොඩක් මේ දැත්තා මුළු ජීවිතේ කියලා කරේ සූදානම් වීම වරෙන්දීන් කළා. ඒ සින්පව් කියලා දෙයක් කරා නම් තම තමන්ගේ අයින් වචනින් හිතෙන් නියම් නියම් දේවල් කරා නම් මේ හැම එකක්ම එකතුලින් බලකොට සූදානම් වීම වරෙන්දීන් රාශියක්. ඉදිනදා ජීවිතය ගැන කල්පනා කරනකොට දැන් ඔය ඉඳේ ඉඳලා රැ වෙනකම් කරන වැඩ කටයුතු හැම එකක්ම බැලුවාම හැම එකක්ම සූදානම් වීම ගොඩක් විතරයි. ගමනක් යන සූදානම් වෙනවා වගේ. මේකක් තියා මේ ආශාව ප්‍රසවාද කියලා කියන මුසුම ගැනීම පවා මේ ඔක්කොම සූදානම් කින් ගොඩක්. ඒකෝට අර මරණයට පත් වෙන මිනිස්සයා මේ මුළු ජීවිතේම කර නොවරදවාකට එක වැඩේ තමයි හුස්ම ගැනීම. මේ හුස්ම ගැනීමත් කෙලවර වුණාම ඔන්න පැහැදිලි වෙනවා මේ දැනත්තා අර ජීවත් වෙන්න ගත්ත සූදානම අර ඇඳීම ඔක්කොම එතනින් කෙලවර වුණා. එතනම අනිත්‍යයි. ඒවායේ නිත්‍ය තත්ත්වයක් නෑ. හැම එකක් පිළිබඳව මෙහෙමයි. දැන් මේ ළමයා පිළිබඳව කල්පනා කරලා බලනවා නම් මේ ළමයා අර බණපදයක් අල්ලගන්නයි බලාපොරොත්තු වෙන්නේ. පස්සේ බලනකොට මෙතන තිබෙන්නේ බණපදය අල්ලගන්න සූදානම් වීම පමණයි. සූදානම් වෙනවා ඒක හරියන්නේ නැහැ. ඊළඟ එක බලන එතන සූදානම්. ඔය විදිහට මේ ළමයාට තේරෙන්නේ නැති මෙන්න මේක තමයි සංස්කාර කියලා කියන්නේ. මෙතන තිබෙන්නේ මේ සූදානම් වීම ගොඩක් විතරයි. මේ හැම එකක්ම අනිත්‍යයි. මේ සූදානම් වීම සකස් වීම මේ හැඩගෙන මේ ඔක්කොම අනිත්‍යයි. මොකද එක බණපදයක්වත් අල්ලගන්න බෑ ඒක ඉස්සල යන. මේ බුදු පියාණන් වහන්සේ එදී එක්තරා උපායක් නිසා. මෙන්න එතකොට තවන්ගේ හිත දිහා බලනවා මේ ළමයා. මේ හිතේ ඇතුලේ මොකද්ද වෙන්නේ? හිත ඇතුලේ බොහොම වේගයෙන් මසුරන් මළු පහළ වෙනවා. මසුරන් මළු වගේ හිතවිලි. ඒ විදිහට මසුරන් මළු එනවා යනවා. ඇති වෙනවා නැති වෙනවා.
ඒ අනිත්‍යතාව කියන එක ගැඹුරින් කල්පනා කරලා බලනකොට මෙතන තියෙන්නේ ඇතිවීමයි නැතිවීමයි වෙනවා යන මෙන්න මේ தත්ත්වය දකිනකොට මේ ගමනට තේරෙන්නේ නැති මේ සංස්කාර මේ හැම දෙයක්ම මෙතන සූදානම් වීම පරිදිම ගොඩක් විතරයි ඒවා යනවා වෙනවා යනවා ඉතින් ඊළඟට මේ මේ විදිහට එන යන ස්වභාවය ඇති සංස්කාර අල්ලගන්න දරන උත්සාහය තමයි අර මනපදේ අල්ලගන්න දරන උත්සාහය හිත වෙලාවක් යනකොට මේ ළමයාට මේක විහිසක් දැනෙන්නේ නැති මේ කරන උත්සාහය නිෂ්ඵල වෙනවා මේක එකක්වත් හරියන්නේ නැහැ එතකොට ඔන්න හිත වෙලාවක් යනකොට මේක එපා වෙන තරමට මේ මේ වසුරන් මල්ල පිළිබඳ අදහස නැති වෙන තරමට මේක මහා කරදරයක් හැදිලා දැනෙනවා හැම මනපදයක්ම අල්ලගන්න බලන හැබැයි අහු වෙන්නේ නැහැ ඉතින් මෙහෙම ඔයම යනකොට ඔන්න මේ ළමයාට තේරෙන්නේ නැති අර විදිතියානන් වහන්සේ ප්‍රකාශ කළ දෙවෙනි ලක්ෂණය මේ හැම එකක්ම දුක මේ හැම එකක්ම ආමේ සංස්කාරය හැම එකක්ම අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒ දුකයි යදනිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා විදිතියානන් වහන්සේ ප්‍රකාශ කළා ඔන්න ඊළඟට තවත් එකක් විදිතියානන් වහන්සේ ප්‍රකාශ කළා යම් දුක්ඛං සදනත්තා යමක් දුක්ඛාගත නම් ඒක මමේ මාගේ කියලා ගන්න බෑ මේ ටිකක් සමහර විට මේ ළමයාට තේරෙන්නේ නැති දැන් අර සාවන් මළු වගේ අර මසුරන් මළු වගේ ඉස්සේ පහල වෙලා ඒව දිස්සල යනවා එකක්වත් මේක සඳන්නේ නැහැ මේ එකක්වත් නොවඳන බව මේ එකකම හරයක් අරතියක් නැති බව තමයි එන්නේ අනාත්ම කියලා කියන්නේ මම මේ මාගේ කියලා ගන්න අල්ල ගන්න දෙයක් නැහැ අරතියක් නේ ඔක්කොම හිතිවිලි පහල වෙනවා ගසාගෙන යනවා මේ හිතිවිලි වල ස්වභාවය දිහා ගැඹුරින් මේ කල්පනා වෙනවා ඊළඟට මේ ළමයාට මේ මෙතන තියෙන්නේ ඒ පිටින්ම පිටිවිලි ගොඩක් පහළ වෙනවා නැති වෙලා යනවා. මේ එකකවත් අරදියක් නෑ. මම මේ වාගේ කියලා අල්ලගන්න දෙයක් මෙතන නෑ. අහු වෙන්නේ දෙයක් නෑ. ඉතින් විදුතිආනන් වහන්සේ මේ සංස්කාර කියලා කියන මේ වචනයට විදුතිආනන් වහන්සේ දීලා තියෙන උපමාව බොහොම පුදුම උපමාවක්. මේ පිටකෙට පහදින් තේරුම් ගන්න පුළුවන්. විදුතිආනන් වහන්සේ ප්‍රකාශ කළේ දිනන සංඛාරා කදලි උපමා කියලා. මේ සංස්කාර කියලා කියන්නේ හරියට කේල් සඳක් වගේ කියලා. කේහසඳ කියන එක මේ සිහතුන් කවුරුත් දන්නවා. දැන් මේ විදුතිආනන් වහන්සේ මොකට කතන්තරයක් වගේ එක දෙනවා. ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා කවදාවත් කේහල් ගහක් දැකලා නැහැ. ඒ තැනත්තා ගැලේකට ගියාම කේහල් ගහක් අදිනවා පළමුවෙනි වරට. මේ කාතගාල බැලුවාම බොහොම කෙලින් මේක කේහසඳ හිතාගන්නවා මේකේ අරසියක් තියෙනවා කියලා. මේක කපලා උඩින් යටින් කපලා කර ගහගෙන එනවා ගෙදරට මොකටද මේ අල්මාරියක් හරි පුටුවක් හරි හදාගන්න පුළුවන්ගේ මේකේ අරසියෙන් කියලා. මේව අරගෙන ඇවිල්ලා කේල් සඳේ මේ බුදු පියාණන් වහන්සේ මේ කතාවදී මම නෙවෙයි. එතකොට මේ කේල් සඳ මේ අපි මේ මේක තවත් තේරුම් ගන්න අය මේ අනිත් උත්තර දෙන්නේ නම් සිතමාව බුදු පියාණන් වහන්සේ මේ දෙන්නේ. මේ විදිහට ගෙනාවු මේ කේල් සඳ මේ තැනැත්තා කියලා මේ පතුරක් ගලවනවා. මේ පතුරක් ගැලුවාම මේ බලාපොරොත්තු වෙන අරතුවක් තියේ කියලා. පස්සේ ටිකක් බලනකොට තවත් පතුරක් තියෙනවා. තවත් පතුරක් තියෙනවා. තවත් පතුරක් තියෙනවා. මේ එක එක පතුරු ගහනවා අන්තිමට කෙහෙල් බඩියට ඇවිල්ලා එතනක් තිබෙන්නේ පතුරු ගොඩක්. ওই විදිහට බලනකොට කෙහෙල් ගහේ කොහෙත්ම අරතුවක් නැති බව, හරයක් නැති බව අර දැනත්තා Tamanno වටා ගන්න පළමුනි වරට. ඔන්න ওই විදිහටම ආගුදු කියනන් වහන්සේ දෙන්නේ ওই සංස්කාර කියලා වචනේ. අපි දැන් මේක මේ තේරුම් කරගන්න පුළුවන් ආකාරයට අපි සිංහල වචනයක් හැටියට කිව්වා. සූදානම් වීම, අරැඳීම, සකස් වීම කියන එක. ඒකම මේ මුළු ජීවිතය තුළම කරන දේවල් ගැන කල්පනා කරලා බලනකොට හැම එකකම ඔන්න ඔය විදිහ ස්වභාවයක් තිබෙනවා. එකක් තව එකක් සඳහා, එකක් තව එකක් සඳහා. මේ එක එකක් බලගෙන යනකොට එකතරක් අරතියක් නෑ. ඒ ඔක්කොම අනිත්‍යයි. ඒ අනිත්‍ය ස්වභාවය නිසාම මේ ජීවිතයේ සුදාදරුවේ සිය ප්‍රාර්ථනා බලාපොරොත්තු තිබෙනවා. ඒවා ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණා වුණා යට තව ටිකක් දවසකින් ඒ තරුණයෙක් වෙනවා. තරුණයාගේ යම් යම් බලාපොරොත්තු ඒවා ඉෂ්ට වෙන්නත් කලින් ඒවා එක විනාශ වෙලා ඉන්න ඊළඟට දන්නේම නැතුව මහලු අයත් වෙනවා. මහලු කෙනාගේ යම් යම් බලාපොරොත්තු තිබෙනවා. ඒවත් ඒවා ඉෂ්ට කරගන්නත් කලින් සමහර විට මරණයටපත් වෙනවා. ඕගොල්ලෝ මුළු ජීවිතේම තියෙන සූදානම් වීම ගොඩක්, අරැඳීම් ගොඩක්. මොනවීදියේ මේක මෙතන හරයක් නැති බව, අරසියක් නැති බව, තමන්ගේ වශයෙන් තමන්ගේ යටතේ පවත් ගන්න බැරි බව අර කාල කියන දරුවටත් තේරෙන්නේ නැති අර තමන්ගේ කර්මස්ථානේ භාවනා මාත්‍රිකාව ඔස්සේ මොකද්ද භාවනාව මේ මසුරන් මල්ල. මසුරන් මල්ල පිළිබඳ මේ දරුවට තේරෙන්නේ නැති දැන් ඉතින් මේ වගේ තමයි අනිත්‍යවලු. ඉතින් ඔය ඔය අවබෝධය ගැඹුරට දැන් බොහෝ විට ඔය වැඩිහිටි අයටත් වඩා දැන් ඔය මේ ශාසනයේ අවුරුදු 7 දරුවන් රහත්ුණයි කියලා කියනවා. කොත මතක් කියවලවත් වෙන ලොකු ඔය පඬිතුකමක් උපාධියක් ඇතිව නොවි. මොකද සිත්වලුනේ අර හිත ඇතුලේ වෙන වෙනස මේ දරුවා කල්පනා කරලා බලනවා. මේ ශක්තිය තිබෙනව නම් අර පොඩි සිද්ධියක් ආගේ අර ගැඹුරු ධර්මයක් අවබෝධ කරනවා. මේ කාලයක් සිද්ධ වෙන්නේ නැත්තේ එහෙම එකක්. මේ මතුරන් මල්ල පිළිබඳ ප්‍රාර්ථනා වලින්
දේශනාන් වහන්සේ බණ දේශනා කරන ඒ උපක්‍රමයේ සාකාරිය නිසා මේ ධර්මයේ ටිකෙන් ටිකෙන් අර මතුරන් මල්ල තුලින් භාවනාවට අදාළ වෙන කාරණා මතුවෙන්න ඇති. මේ ධර්මයේ මේ භාවනා යෝගී පිළිබඳව කිය වෙන කාරණයක් තමයි මේ සංස්කාර කියන දේවල් විනිහි කරන්න ඕන. ඒවායේ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මේ සංස්කාර පිළිබඳව ප්‍රකාශ කරනකොට දැන් මේ හැම එකතම අපි නොයෙකුත් දේවල් වලට නම් දීලා තිබුණාට මොකද භාවනා යෝගියා අනිවා ගැන කල්පනා කරන්නේ නාම රූප ධර්ම හැටියට. මේ ලෝකේ හැම දෙයක්ම මේ භාවනා යෝගියාට තියෙන්නේ නාම රූප ධර්ම හැටියට. නාම කියලා කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් නිකම් මෙතන තියෙන්නේ නම් ගොඩක්. කාමීක ගොඩක් විතරයි. අපිවල් දේ කියලා අපි ලෝකේ නම් සලාගෙන තිබුණාට මොකද මෙතන ඇතුළතින් බලලා බලනකොට හිතට වැටෙන ආකාරය අනුව බලනකොට මෙතන තිබෙන ධර්ම බුදු පියාණන් වහන්සේ මේ විදිහටයි දක්වලා තිබෙන්නේ. මෙතන තිබෙන්නේ වේදනා කියලා දෙයක් තියෙනවා. වේදනාවක් තිබෙනවා. සංඥාවක් තිබෙනවා. චේතනාවක් තිබෙනවා. ස්පර්ශයක් තිබෙනවා. මනසිකාර කියලා කියන මෙනෙහි කිරීමක් තිබෙනවා. වේදනා සංඥා චේතනා සත්ත්ව මනසිකාර. මෙන්න මේ ධර්ම පහයි නාම ධර්ම කියලා හඳුන්වලා තිබෙන්නේ. දැන් ලෝකේ අපි යම් දේවල් වලට මේ සිය පුතුව කියලා නෙම නම් දාලා තියෙනවා. දැන් අතන අර තියාපු මසුරන් කියලා කියනවා. නමුත් මෙතන මේ මසුරන් නෙවෙයි මෙතන ඇත්ත වශයෙන් හිතට වැටෙන්නේ මෙච්චර. ගැඹුරින් කල්පනා කරලා බලනකොට අර දරුවට තේරෙන්නේ නැති මෙතන මේ ලෝකේ නමක් දාලා තිබුණාට මේවා සත්තරන් කියලා. කියලා කිව්වට මොකද මෙතන තිබෙන්නේ මේ හිත ඇතුලේ වෙන්නේ මෙච්චරයි. යම් කිසි වේදනාවක් තිබෙනවා. මේක ලබා ගන්න තිබෙන පුදුම බලාපොරොත්තු නිසා සැප වේදනාවක් තිබෙනවා. ඒ අනුව ජීවිතේ අපිට හැඳිනීමක් තිබෙනවා රත්තරන් කියන જાති මසුරන් කියන જાති බොහොම වටින දෙයක් කියලා. ඒව ලබා ගන්න චේතනාවක් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ හිතවිල්ල අර මනපදේ එනකොට ඒක ඇවිල්ලා මේ හිතේ ගැටීමක් ස්පර්ශයක් තිබෙනවා. ඒ ස්පර්ශය වුණේ කන්ව මෙනෙහි කිරීමක් හිත ඒ පැත්තට යොමු වීමක් තිබෙනවා. හිත ඇතුලේ සිද්ධ වෙන්නේ ওই ටික විතරයි. එතකොට බුදු පියාණන් වහන්සේ මෙහෙම බණ කියන අතරේ අර දරුවාට වැටෙනවා මේ කියන මනපදයක් පාසා මගේ හිතේ වෙන්නේ නම් මෙච්චරයි. ලැබෙන මසුරමක් නැහැ. මෙතන වටින දෙයක් නමුතු දෙයක් නෑ මෙච්චරයි තියෙන්නේ කියන හැඟීම එනවා. ඒක තමයි නාම ධර්ම පිළිබඳ අවබෝධය. ඊළඟ රූප ධර්ම කියලා කියන්නේ මෙන්න මේ දැන් ලෝකයේ තිබෙන තාක් දේවල් මේකත් පාට ගාලා ලක්ෂණ කරලා එක එක හැඩරුව ඇතුව තිබුණාට මොකද මේ හැම එකක්ම සකස් වෙලා තිබෙන්නේ මේ අපේ ශරීර සකස් වෙලා තිබෙන්නේ හැදිලා තිබෙන්නේ මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධර්මයේ හඳුන්වන ධාතු හතරෙන්. මේ පඨවි කියලා කියන්නේ මේ මහ පොළොව කියන කඩගතිය ඇති ඉස්සක් ගල්ලා ආදී හැදිලා තිබෙන මේ මූල ධාතුව. පඨවි ඊළඟට ඒ වගේම ආපෝ කියලා කියන දැන් මේ අවස්ථාවේ වහිනවා. මේ ආපෝ ධාතුව මේ මහ මූලේ මේ ජලාශවල තිබෙන වතුර ආශ්‍රයෙන් අපි ආපෝ ධාතුව හඳුනගන්නවා. ඒ වගේම තේජෝ ධාතුව උණුසුම් බව, වායෝ ධාතුව උලඟ. ඔය විදිහට මෙන්න මේ මහ පොළොවෙන් ජලයෙන් ගින්නෙන් උලඟෙන් සකස් වෙච්ච දේවල් තමයි මේ අපේ ශරීර කූඩුත් මේ අනිකුත් දේවලුත්. මෙන්න මෙච්චරයි මේක තියෙන්නේ. ආවණු රත්තරන් කියලා කිව්වත් මේක රත් කරලා ගත්තත් රත්තරන් වුණත් අමුරන් වුණත් මේ හැම එකකම තිබෙන්නේ ඔය ගියාපු ධාතු හතර විතරයි. හැම දෙයක් පිළිබඳව මේ විදිහට කල්පනා කරනකොට මෙතන තිබෙන්නේ මේ වේදනා ගොඩක්, සංඥා චේතනා ගොඩක්, සිතිවිලි බලාපොරොත්තු ගොඩක්, ස්පර්ශයක් මනසින් විනිහි කිරීමක් කියලා ඒක ඒ විදිහට හඳුනා ගන්නවා. ඊළඟට අනිත් හැම දෙයක්ම ලෝකයේ තියෙන වටිනානු වටිනා ඒ කතන්තර මොකක්වත් නැහැ. හැම දෙයක් තුළම තිබෙන්නේ මේ ධාතු හතරයි. ඉතින් ওই වැටීම තුළින් තමයි කෙනෙකුට මේ ධර්මයේ ගැඹුරු වැටි ගැඹුරු සත්‍ය ලබා ගන්න පුළුවන් වන්නේ. ඒකට කියන්නේ නාම රූප ධර්මයන් හැටියට මෙනෙහි වෙනවා. සමහර විට මේ කාලයටත් අර විදිහට අර මසුරන් වල පිළිබඳ ඒ උණුසුම් බලාපොරොත්තු නැති වෙලා මේක මේ නිෂ්ඵල වැඩක්. ඊළඟට බලනකොට මේ මම මොකද්ද මේ කරන්නේ? මම මේ බුදු පියාණන් වහන්සේගේ පණ පදේට අනුව සංගෙන අතර මේ වගේන මේ මසුරන් මළු ගැන හිත හිත ඉන්නවා. ඔන්න ඊළඟට ටික ටික මේ කාලෙට අර මසුරන් පිළිබඳ ආශාව නැති වුණා. මේ වගේන කලකිරීමක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම මේ ලෝකෝත්තර සත්‍ය ලබා ගන්න උපකාර වෙනවා සතර ගැන කලකිරීම, සංසාරය ගැන කලකිරීම. මේ උතුම් සත්‍ය ලබාගත් සමහර ගැන කියවෙනවා ධර්මයේ ඔය පටාචාරා පිටා ගෝතමී ආදී ගැනීම. තමන්ගේ ජීවිතයේ යම්කිසි භයානක විදියේ විපත්තියක් සිදු වුණාම ඔන්න කල්පනා කරනවා මේ ලෝකයේ සත්‍ය මේකයි කියලා. අන්න ඒ වගේ දැන් මෙතන මේ කාලයටත් අර මේ කාරණේ නිසා ඒකම මේවා නිෂ්ඵල වැඩ. මේවා මේ අනිත්‍යතාව, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මේ මසුරන් මල්ල පිළිබඳ ආසාව ඇතහැරියා. මේ ආසාව අතහරිනකොට ඔන්න ධර්මයේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන පණපදිය අහු වෙන පටන් ගත්තා. ඉන්නත් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මහා ප්‍රාතිහාර්යයක් මහ සුදුම කාරණයක්. මොකද්ද? මේ ධර්මයේ අල්ලන්න අතහැරෙනවා. අතහරින්න අහු වෙනවා. දැන් මේ දරුවා බැලුවේ මේ ධර්මයේ අල්ල ගන්න.
මනපදයක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා දිවර ගිහිල්ලා මේ මසුරන් ටික ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මනපදේ අල්ල ගන්න උත්සාහ කරනකොට ධර්මයේ අතහැරෙනවා. නමුත් අර මේ මේක අතහරින්න අතහරින්න මසුරන් මල්ල පිළිබඳ ආසාව අතහරින්න අතහරින්න ඕන මනපදේ අහුවෙන්න පටන් ගත්තා. එතකොට මේන් අපිට හිතා ගන්න පුළුවන් මේ මුළු මහත් ධර්මයේම තේරුම් ගන්න උපකාර වෙන්නේ අතහැරීමයි. ඒ දන් දීම, සිල් රැකීම ආදී හැම දෙයකින්ම කරන්නේ අතහැරීම. අතහරින්න අතහරින්න ඔන්න ධර්මය අහුවෙනවා. යම් යම් දේවල් අල්ලන්න බලනකොට ධර්මය අතහැරෙනවා. ඔය විදිහේ තත්ත්වයක් තිබෙන්නේ කාටවත් මේක තේරෙන්නේ නැහැ. එහෙනම් ඔහොම ඇති වුණු හිත ඇතුළේ වුණු යම් කිසි ලොකු විපර්යාසයකින් වෙන්න ඕන අර කාලෙට අර විදිහේ උතුම් ලෝකෝත්තර තත්ත්වයක් සෝවාන් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි එතකොට මේ පොතපතේ සඳහන් නැත විදු පියාණන් වහන්සේ ඒ අනාථ කිඹිත නිචානන් ලෝකයේ යෙදු උපක්‍රමය සම්‍යක් ප්‍රයෝගයේ ආශ්‍රයෙන් අර දරුවට අර තමන්ගේ අතීත අතීතයේ සංසාරයේ භාවනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්. යම් කිසි හේතුවක් නිසා මේ ජීවිතයේදී අර අපට හිතා ගන්න පුළුවන් මේ ධර්මයේ කොහොම වටිනා කාරණා කීපයක් මේ මතු කර ගන්න පුළුවන් වෙනවා. ආදර්ශයක් ගන්න පුළුවන් වෙනවා මේ කථාන්තරේ. පළමුවෙන්ම අපිට හිතා ගන්න පුළුවන් අර අනේ පිළි සිතානන් යෙදු උපක්‍රමය ගැන හිතලා බලනකොට ඒක මේ කාලේ මෞපියවරුන්ට හොඳ ආදර්ශයක්. අර විදිහේ පොය දවසක තමන්ගේ දරුවා කිනුවන්ට ලං කර කීමට එක්තරා උපායක් යෙදුවා. ඒ විදිහටම ඇත්ත වශයෙන්ම දරුවන්ට දායාදේ හැටියට දෙන්න තිබෙන්නේ තමන්ගේ ශ්‍රද්ධා දායාදයයි තමන්ගේ ධර්ම දායාදයයි. අන්නේ විදිහට අනාථ පිළි සිතානන් අර දරුවන්ට ඒ මුදල් පරදුවට කියලා මුදල් පිළිබඳ පොරොන්දුවක් දීලා හරි පුළුවන්ට ලං කරගන්න උත්සාහයක් යෙදුවා. ඒකත් හොඳ ආදර්ශයක්. ඒ වගේම තමයි අපි අපට අපේ ජීවිතවල වලට ගන්න පුළුවන් ආදර්ශකුත් විතර තිබෙනවා තව. මොකක්ද? දැන් අර අපට ඉදිරිපත් කරන ජීවන ගැටළු තුලින්ම පුළුවන් කෙනෙකුට අපට නිවන් මතු කරගන්න. නිවන මතු කරගන්න. දැන් මේ ළමයාට තිබුණු ගැටළුව තමයි අර බණපදයේ කොහොම හරි බණපදයක් අල්ලගෙන ගිහින් අසුරන් ටික ලබා ගන්න. ඒ ගැටළුව තුලින් අර දරුවා නිවන මතු කරගත්තා. ඒක කරගන්න නම් යම් කිසි පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕන පිට ඇතුලේ. ඒ ජීවන ගැටළු කියන જાතිය හැමෝටම හැම දිනාටම තිබෙනවා. මේක විපත්ති වලට ආපදා වලට මුහුණ දෙනවා. නමුත් ඒවා ආශ්‍රයෙන් අර උතුම්කත්ව ලබා ගන්න මේ ලෝකයා දන්නේ නැහැ. අන්න ඒකට සිදු වෙන්න ඒ සඳහා සිදු වෙන්න ඕනේ යම් කිසි විශේෂ පරිවර්තනයක්. පළමුවෙන්ම සිද්ධ වෙන්න ඕනේ ඒකක් තමයි අපි ලෝකයේ දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. ඒ ලෝකයේ දිහා බලන ආකාරය ඒකට ආකල්පය කියලා කියනවා. ඒ බලන ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන සාමාන්‍ය ලෝකයා ලෝකයේ දිහා බලන ආකාරය. කොහොමද? අනිත්‍ය නිත්‍ය සංඥා. අනිත්‍යදේ නිත්‍ය හැටියට සැලකෙන ස්වභාවයක්. අනිත්‍යදේ නිත්‍ය හැටියට හඳුනා ගැනීමක් ලෝකයේ තිබෙනවා. ඒ වගේම දුක්ඛේ සුඛ සංඥා. දුක්ඛයිතදී සැපේ කියලා හිතන. එහෙම වටහා ගැනීම, එහෙම නැගීමක් ලෝකයේ තුල තිබෙනවා. අසුභේ සුඛ සංඥා. අසුභ ඒ කියන්නේ සලස්සන හැටියට ගත හැකි, ඉන්නත් නම් හොඳ හැටියට පිළිසුදු හැටියට ගත හැකි දෙයක් නැත. ඒවා හොඳ හැටියට පේනවා, සුභ හැටියට පේනවා. අසුභදේ සුභ හැටියට පේනවා. ඒ වගේම අනත්ත්‍යනි අත්ථ සංඥා. ආත්මය මමේ මාගේ කියලා ගත නොහැකි දේ පවා මමේ මාගේ කියලා ගන්නවා. ඔන්න ඔය විදිහට ඒක එන්නේ වැරදි වැටහීම් හතරක් ලෝකයේ තිබෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒවට කියන්නේ විපල්ලාස ධර්ම කියලා. විපරීත අදහස්. විපරීත අදහස් කියලා කියන්නේ හරියට උඩු යටි කුරු කරලා බලනවා වගේ ඒ පිටිම වැරදි අදහස්. විපරීත අදහස්. ඒ හතර කියනවා ලෝකේ. එතකොට ඒ වෙනුවට බෞද්ධයින් විසින් කළ යුත්තේ හැම අවස්ථාවකම අර හරි ආකාරයට ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. හරි ආකාරයට ලෝකේ දිහා බලන්න. කොහොමද ඒ හරි ආකාරය අනිත්‍යදේ අනිත්‍ය හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. දුක්ඛයිතදේ දුක්ඛ හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අසුභදේ අසුභ හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අනාත්මදේ මම මේ මාගේ කියලා ගත නොහැකි දේ මගේ නොවන බව හිතන විදිහට ඒ හිත පුරුදු කරගන්න ඕන. ඔන්න ඔය විදිහ පරිවර්තනයක්. දැන් ආයෙකම තමයි අර ළමයා අතුල සිද්දුනේ. මන ආනතර ඉස්සෙල්ලා හිතාගත්තා මේක විනිශ්චය දෙයක් නැප දෙයක් ඔය විදිහට හිතාගෙන මේ මසුරන් මල්ල පිළිබඳ ලොකු ආශාවකින් ප්‍රාර්ථනාවකින් පණහන පටන් ගත්තේ. නමුත් පහුවෙලා යම් කිසි මේ බුදු පියාණන් මහත්ගේ උපාය මාර්ගය නිසා ටිකෙන් ටික අවබෝධය ආවා. මෙතන ගන්න දෙයක් නැහැ, අනිත්‍යයි, දුක්ඛයිත දෙයක්, මෙතන සුබ දෙයක් නැහැ, මෙතන මේක මමේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා අන්න අර ලෝකයේ දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ධ වුණා ඇතුළතින්ම. ඊළඟට ඒ වගේම දෙයක් තමයි අපේ මේ ජීවිත ගැටලු තුළින් ධර්මයේ මතු කර ගැනීමට නම් මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. අපි මේ හැම දෙයක්ම පිළිබඳව හිත යොදලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරනවා මෙනෙහි කිරීම. මේ මෙනෙහි කිරීමක් ලෝකයේ වැරදි ආකාරයටයි බොහෝ විට කෙරෙන්නේ.
ඒක නිසා බුදු පියාණන් වහන්සේ සඳහන් වන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ අපි සාමාන්‍ය සිංහල තේරෙන වචනකින් ගත්තොත් අනිසි මෙනෙහි කිරීම. අනිසි එහෙම නැත්නම් නොනිසි නියමාකාරයෙන් නොවන විදියට මෙනෙහි කරනවා. ඒ කාර්යයට අනුපමාව තමයි දැන් මෙතන අර ඒකේ නිදර්ශනය තමයි අර ළමයා අර බුදු පියාණන් වහන්සේ බණ දේශනා කරනකොට ඉස්සෙල්ලා මේ බණපදයක් මෙනෙහි කරන්න පටන් ගත්තේ මසුරන් මල්ල හිතේ තියාගෙන. මේ විදිහට හිතයට ඉතිරි පස්සෙන් තිබෙන්නේ මසුරන් මල්ල පිළිබඳ අදහස. ඒ විදිහට මසුරන් මල්ල ලබා ගැනීම අදහසින් මේ බණපදය මෙනෙහි කරනකොට හරියට ඒක බණපදය අහුවෙන්නේ නැහැ. ඒක තමයි වැරදි මෙනෙහි කිරීම. ලෝකයේ බෝධිනෙක් මේ දේවල් මෙනෙහි කරනකොට වැරදි ආකාරයට මෙනෙහි කරන්නේ. නම් විෂය ආකාර මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. හරි ආකාරයට මෙනෙහි කරන එක. මේ හැම එකක්ම මේ ඇතුළතින්ම පැන නගින දේවල් කියලා හිතාගෙන මේවා මේ අර මේ මෙතන තියෙන විඳන විඳින් ගොඩක්, හැඳින්ින් ගොඩක්, බලාපොරොත්තු ගොඩක්, ගැටීම් ගොඩක්, මෙනෙහි කිරීම් ගොඩක් කියලා ඒ විදිහට මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ධාතු හතරක් විතරයි. ඒ විදිහට මේවා යථා තත්ත්වය ඇටි ඇටි හැටියට මෙනෙහි කිරීම. මේක තමයි දියුණු කරගන්න ඕනේ ක්‍රමක්‍රමයෙන් මේ දියුණු කරගත්තු මේ මෙනෙහි කිරීම උපකාර වෙන අර නිවන් දැකීමට. මෙන්න මේ විදිහට කල්පනා කරලා බලනකොට ලෝකේ මේ හැම එකකම ඊළඟට මේ මෙනෙහි කිරීම කියන එක අර අපේ වැරදි මෙනෙහි කිරීම අතහැරලා හරි ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම තවත් එකක් තිබෙනවා ඒත් මේ මෙනෙහි කිරීමටම සම්බන්ධ දෙයක්. සාමාන්‍ය ලෝකයා යම් යම් දේවල් පිළිබඳව මේ මෙනෙහි කරන අවස්ථාවේ ඒවා දැඩිව අල්ලගන්න උත්සාහ කරනවා. ඒකට කියන පරාමර්ශණය කියලා. ඔය නොයෙකුත් ඔය බුද්ධ කාලයේ සිටියා සමහර අය මේ ගවයන් හැටියට, වල්ලන් හැටියට, ඒ ජීවත් වීමෙන්, ඒ විදිහට සිල් රැකීමෙන්, ඒ විදිහට නිවන් දකින්න පුළුවන්, එහෙම නැත්නම් සතෙන් මිදෙන්න පුළුවන් කියලා මේ විශ්වාස කරගත් කට්ටියක් සිටියා. යම් යම් දේවල් දැඩිව අරගෙන ඒවායින් මේකෙන්ම පුළුවන් ය තමන්ගේ දුක් කෙලවර කරගන්න කියලා. මේකට කියන පරාමර්ශණය කියලා. නමුත් මේ ධර්මයේ තිබෙනවා මේ නියම ආකාරයෙන්ම යම් යම් දේවල් වලට හිත යොදන ආකාරය දක්වලා තියෙන සම්මර්ෂණය කියලා. දැන් භාවනාවේදී මේ මෙනෙහි කිරීම කරන්නේ මේ හිතෙන් අර අතගෑම වගේ අර හිත ගෑම විතරයි මේවයි. දැන් මේකටත් අපි තේරුම් කරගන්න අපි අර කෙහෙල් කඳ පිළිබඳ උපමාවට මේ යමු. දැන් අර කලින් කියා පුද්ගලයා පළමුවෙනි වරට කෙහෙල් කඳ දැක්ක පුද්ගලයා කෙහෙල් ගා අපලා අරගහගෙන ඒක බදාගෙන ගියා. නමුත් අන්නේ මේ බදාගෙන කිය මේක මේ අරතුවක් තියෙනවා කියලා හිතාගෙන. මෙන්න මේ විදිහට මේ බදා ගැනීම, මේවා අල්ලා ගැනීම මේක තමයි මේ පරාමර්ශණය කියලා කියන්නේ. මේ විදිහට කරලා කවදාවත් නිවන් දකින්න බෑ, මේ දුකින් නිදහස් වෙන්න බෑ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න ඒ සඳ එක පතුලක් ගැලෙව්වට පස්සේ ඊළඟට සිවුම් වත ගාලා බලන කොටයි ඊළඟ පතුලක් තිබෙන බව අහුවෙන්නේ. එක පාටම අල්ලගත්තම මේක මේ පතුල ගොඩක් බව වැටහෙන්නේ නෑ. එක පතුලක් අල්ලලා ඊළඟට හිමීට අතගාලා බලනවා. ඔන්න ඒ පතුල ඉවරනකොට තව පතුලක්. ඒක යට තවත් පතුලක්. ඔන්න විදිහට සියුම් අතගාලා බලනවා. මේක සම්මර්ෂණය. මේ අතගෑම නෙවෙයි ඇත්ත වශයෙන්ම අර භාවනා යෝගියා කරන්නේ මේක හිත ගෑම. හිතෙන් අල්ල හිතෙන් ස්පර්ශ කරනවා. අර නාම රූප ධර්ම හැටියට ස්පර්ශ කරනවා. මෙතන තිබෙන්නේ මේ වටිනා දෙයක් රන් රිදී මුතුමැණි එහෙම නැත්නම් සත්කාර අපි ලෝකේ හිතන ඔය අඳපුතු මේ සාදී දේවල් තවත් මේ දේවල් යාන වාහන හැම එකක් පිළිබඳවම ඒවා පරිමින් වැඩිම එන්නේ අර ලෝකේ ඒවාට දාපු නම් ආකාරය අනුව ඒවාට දීපු නම් අනුව ඒවාට දීපු වටිනාකම් අනුව බොහොම වටින දෙයක් මේ අර ගෙදරකම තිබිය යුතු දෙයක් මේ විදිහට ඉතල ආසාව ලෝභය වැඩෙන විදිහටයි කෙනෙක් හිතෙන් අල්ලගන්නේ. නමුත් යමීට කල්පනා කරලා බලනකොට මෙතන මොකද තියෙන්නේ? මෙතන මේ හිස් දෙයක්, බොල් දෙයක් කියලා වැටහීම එන්නේ අන්න අර හිත ඇතුලෙන් මෙතන ඇති කරගත්තු දෙයක් පමණයි. මෙතන මේ හිතෙන් වඩාගත්තු දෙයක් පමණයි කියන අවබෝධය එනවා අන්තිමට. අර කෙහෙල් කඳ එවීට අතගාලා බලනකොට මෙතන පතුලින් පතුල ගිහිල්ලා අන්තිමට මෙතන අරසුවක් නැති බව තේරෙනවා වගේ මෙතන තියෙන හිතිවිලි ගොඩක් විතරයි. හිතිවිලි ගොඩක් මම මාගේ කියලා ගන්න දෙයක් නෑ. හිතිවිලි රාශියක් ඇති වෙනවා නැති වෙනවා. අන්නේ ඉඳ හිතනකොට තමයි කල්පනා කරනකොට තමයි අර ධර්මයේ යබුයෙන්ම අවබෝධ වෙලා චතුරාර්ය සත්‍ය කියලා කියන ඒ මුහත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඉගෙනවා. මේ මුහත් සාංකාරික ප්‍රයත්න මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ පංචස්කන්ධේම මේවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි මේ හැම එකක්ම දුක් සහගතයි. මේක තමයි ලෝකයේ දුක පිළිබඳ සත්‍යය. මේ දුක ඇතිවන්නේ ලෝකයාට මේ පිළිබඳ වැඩි සංහාව නිසායි. අර දරුවාට අර මසුරන් මල්ල පිළිබඳ සංහාව නිසායි මේ තරම් දුකක් ඇති වුණේ අර බණපදය අහන්න ගිහිල්ලා. සාන්න එතකොට මේ දුක පිළිබඳ අවබෝධයක් දුන්නා. ඒක යටි වෙන්නේ සංහාවයි. මේ සංහාව නැති
දියුණු අවස්ථාව සම්පූර්ණ අවස්ථාව තමයි නිවන කියලා කියන්නේ. අර දරුවාට අර මසුරන් මල්ල පිළිබඳ ආසාව ඇතහැරිලා ඊළඟ ධර්මයේ වැටෙන්න පටන් ගන්නකොට ඔන්න නිවන අවබෝධ වුණා. ඒක අතර ඒකට උපකාර වෙන පිට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ඒ හරි දැක්ම, හරි ධර්මානුවදී, හරි සිතුම් පැතුම්, හරි සිතුම් පැතුම් අනුවදී, හරි වචන අනුවදී, හරි ක්‍රියාමාර්ග, හරි ක්‍රියාමාර්ග අනුව ඊට හරි දී පැවැත්ම, හරි දී පැවැත්ම අනුවදී හරි වීර්ය කිරීම, ව්‍යායාම් දැරි, සිත දියුණු කර ගැනීමට, සිත පිරිසිදු කර ගැනීමට ධර්ම ව්‍යායාම, ඒක තුළින් ඇති වෙන හරි සිහි කිරීම අපි කියලා කියන්නේ ඒ තුලින් ඇති වෙන සම්යක් සමාධිය කියලා කියන්නේ හිතේ එක දුක එක භවයන් පස් බව. මොන විදිහට ආරක්ෂාන්ත මාර්ගය කියලා කියන්නේ අන්න අර හතර වෙයි සත්‍ය. මේ දතු ආර්ය සත්‍ය අවබෝධයෙන් තමයි කෙනෙක් ලොකු හෝ වේවා, කුඩා හෝ වේවා, අවුරුදු 7ක දරුවෙක් හෝ වේවා, අවුරුදු 60ක් ආපු කෙනෙක් හෝ වේවා, මාර්ගඵල අවබෝධය ලබන්නේ ඔන්නෝයි මේ ගැඹුරු ධර්ම ගැඹුරින්ම වටහා ගැනීමෙන්. එතකොට මේ වචන වලින් කියන එකක් නෙවෙයි මෙතන ඇතුළතින්ම වටහා ගන්න ධර්මයක්. මේ අනුව කල්පනා කළ බලනකොට මේ ධර්මයෙන් ජීවිතයට ගත හැකි ප්‍රයෝජනය බොහොම ඒ හරියට තේරුම් ගත්තනම් යමෙකුට තමන්ගේ ජීවන ගැටලු තුළින්ම එදිනෙදා ජීවිතය තුළින්ම මේවා හැම එකකින්ම භාවනා මානසිකායයට නඟලා තමන්ගේ ඒ නිවනට උපකාර වෙන ගුණධර්ම රාශියක් භාවනාවේ කුසල ධර්ම රාශියක් චිත්ත සංසාරිය ඇතුළත් කර ගන්න පුළුවන් වෙනවා. මේ ධර්ම කතාවෙන් එතකොට ආදර්ශය හැටියට ගන්න තියෙන්නේ මේ කාලේ නැති තියෙන කුඩා දරුවා කාල කියන නම සාමාන්‍ය කළු කියන අදහසක් තිබෙනවා. නමුත් මේ ලෝකයේ කොටසක් මේ කළු හැටියට පිළිගන්නට මොකද මේවා සුදු කරගන්න පුළුවන්. වැරදි අවබෝධ අතහැරලා හරි අවබෝධය පැත්තට අයෝනිසෝ මනසිකාර කියලා කියන වැරදි විනය කිරීම මතහැරලා යෝනිසෝ මනසිකාර කියලා කියන හරි විනය කිරීම වලට පුරුදු වෙනවනම් වැරදි විදියට ලෝකයේ දිහා බලන ඒ ආකල්පේ ආකාරය අතහැරලා හරි ආකාරයට ලෝකයේ දිහා බලන පුරුදු වෙනවනම් සාන්නේ තනස්සාට පුළුවන් මේ ජීවිතයේදී සමාන විදිහට තම තමන්ගේ වැඩ කටයුතු මැදේදීම ඒවා තුළින්ම කවටහන් මතු කරගෙන ඒ මාර්ගඵල අවබෝධය ලබන්න බුද්ධ කාලයේ පොතු පොතේ කතාන්තර සඳහන් වෙනවා. ඒ සංඝයා වහන්සේලා භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සමහර අය මේ පහනක් නිවෙනවා දැකලා ඉඳා ගන්න ගිහිල්ලා පහනේ දැන් මේ කාලේ උනත් කියන වගේ ඒ කාලේ ජීවිතේ නැති අපි කීවිත වඩා වෙනස් සමහර විට පහනක දැල්ල අඩු කරලා නිවන්න පුළුවන්. එහෙම පහන නිවන් ආගෙනකොටම ඒ රහත් වුණා. තවත් සමහර කෙනෙක් ලැබුගින්නක් දැකලා සමහර කෙනෙක් වස්ලි පාවල යනවා. ඒ වෙන පිටක් දැකලා, ඊ විදුලක් දැකලා, ওই විදිහට නොකුත් දේවල් දැකලා මේවා තුලින් මේ නිවන් අවබෝධ කරගයි කියලා කියන්නේ ඔන්න ඔය විදිහට. මේ හැම එකක් තුලින්ම ලෝකය ගැන ගැඹුරු වැටහීමක් ඇති කර ගන්නවා. ලෝකයේ තියෙන එක නිදර්ශනයක් ආශ්‍රය කරගෙන ඒ විදිහටම තමයි අනිත් දේවල් කියලා ගැඹුරින් හිතා ගන්න පුළුවන් ශක්තිය ඇති වුණාම අන්න ඒ තැනටට පුළුවන් අර ලෝකෝත්තර මාර්ගඵල අවබෝධය ලබන්න. ඒක නිසා බුද්ධ කාලයේ පමණක් නෙවෙයි මේ කාලයේ පවා මේ කාලයේ බුද්ධ කාලයේ තිබුණා වගේම ඊටත් වඩා සමහර විට මේ නොසුත් දුක්ඛයට මේ විපස්සී ආපදා මේ ලෝකයේ සමාධිය අසන්න ලැබෙනවා. ඒවා තුලින් පුළුවන් නිවන් මතු කරගන්න. ඒ වගේම දැන් මේ කාලය ගැන ප්‍රකාශ කරේ මසුරන් මල්ල ගැන. මේ මසුරන් මල් වගේ මේවා මේ කාලයේ ඒ පාරතෝතේ ප්‍රතිකුත් සසන්ද ලැබෙනවා. ජයමලු ගැන, වාසනා මලු ගැන. මේ ජයමලු වාසනා මලු බලාපොරොත්තු වෙන මේ ටිකට්පත් ගන්න අය දහස් ගණන් ලක්ෂ ගණන් යති. මේ හැමෝටම මේවා ජයමලු වාසනා මලු ඇදෙන්නේ නැහැ. ඒවා නොයදුනත් කමක් නැහැ. ඒවා තුලින් අර කාලය නැවති දරුවා කළා වගේ ඒවා තුලින් ධර්මයට ලං වෙන්න උත්සාහ කරන්න ඕන. මොකද්ද මෙතන තිබෙන්නේ? මේ 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 ජයමල්ල වාසනා මල්ල ලැබුණා හෝ නොලැබුණා හෝ මේ ජීවිතයේ ස්වභාවය මේකයි. මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ අනිත්‍ය වූ දේවල් ඔස්සේ ගමන් කරන ජීව කරන උත්සාහ මේ හැම එකක්ම දුක්ඛාගතයි. මේ විදිහට නම් ලෝකයේ තත්ත්වයේ තිබෙන්නේ මෙතන මම මේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. හරයක් අරටුවක් නැහැ. මේ හැම එකක්ම මරණ අවස්ථාවේ යටහැරලා දාන්න කිච්ච වෙනවා. මම මේ මාගේ කියලා ගත්තී ඒ සියලු වස්තු සම්භාර නැහැ. හිතවලු හැම එකක් මත ඇරලා යන්න වෙනවා. අන්තිමට ඒ අර කොඩියක් දානවා අනිත්‍යවත සංඛාරා. එහෙම නැත්නම් සත්‍යේ සංඛාරා අනිත්‍ය කියන ওই වචනේ ඒව දානකොට ඒ ඥාතින් එකතු වෙලා ඒව දානකොට අර දැනත්තා මිය ගිහිල්ලා ඉවරයි. ඒ ලෝකෝත්තර தত্ত্ব පිළිබඳ ඒවා උත්සාහයක් කරන්න කාලයක් නැහැ. ඔක්කොම මුළු මහත් ජීවිතේම ආරණදීන් සමූහයක් සූදානම් වීම සමූහයක් කියලා අපි කිව්වා. හරියට අර ගමනක් යන සූදානම් වෙන සමහර අය සමාජලාට කීණියක් එහෙම දකින්නවා හරියට ලොකු ගමනක් යන වන්දනා ගමනක් හරි තව විනෝද ගමනක් හරි යන සූදානම් වෙනවා. සූදානම් වෙනවා මොකද්ද වද්දක් තිබෙනවා ආයතන වල ගිහිල්ලා ඒකත් සම්පූර්ණ කරගන්න හැකියාව ලැබුණ පිළිබඳව. එහෙම කර කර ඉන්න අතරේ අපි එහෙම ඔන්න ඇහැරෙනවා ගමන යන්නවත් ලැබෙන්නේ නැහැ. ওই වගේ දෙයක් තමයි මුළු මහත් ජීවිතයේ සිදු
දිනුවා කරන්නේ සුදා දරුවා ඉඳලා ඒ මහල්ලා දක්වාම මුළු මහත් ජීවිතයේම අරයදී සූදානම් වී සමෝහයක්. නමුත් මේක ඇති දුක් ස්වභාවය තේරෙන්නේ නැහැ. හරියට අර කෙහෙල් ගඳ කරගහගෙන ගිය පුද්ගලයා වගේ මෙතන තිබෙන පතුරු කොට පේන්නේ නැහැ. මේ පතුරු කොට පේන්න තමයි අර භාවනා කරන්නේ. හිත තන්පත් වෙන්න තන්පත් වෙන්න පේනවා මෙතන තිබෙන්නේ හිත තුලින් එන මෙන්න මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා කියන මෙන්න මෙතන මේ ධර්ම ටික විතරයි මෙතන තිබෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ලෝකේ බාහිර දේ අපේ ශරීරයක් මේ හැම එකක්ම සකස් වෙලා තියෙන ධාතු හතර පමණයි මෙතන තිබෙන්නේ. ඊට වඩා එහා දෙයක් නැහැ. දුර්භාග් මේ අනන්ත කාලයක් සංසාරයේ මේවා ඔස්සේ අපි මේ දුවල තිබෙන්නේ. මෙතන තිබෙන දිවිල්ලක් පමණයි, හතියක් පමණයි, සංහාවක් පමණයි, විකාශයක් පමණයි කියන අවබෝධය මිනිසුන්ට ඇති වෙනවා. ගැඹුරින් නැති වුණු අවස්ථාවේදී තමයි අර කියාපු බුදු පියාණන් වහන්සේ අර ප්‍රකාශ කළ ආකාරයට චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා දිවි ලෝක සමරටත් වඩා බුදු ලෝකයේ අධිපතිකමටත් වඩා උතුුවේ සෝවාන් තත්ත්වේ ලබා ගන්න පුළුවන් වන්නේ ඒ තත්ත්වේ ලබා ගත්තා නම් එතන ඉඳලා ඊළඟට ඒ හත්තරයයි තව නැවත ප්‍රතිපත්තියක් ලබන්නේ. ඒ නුත් අර ඒ තමන්නාපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තව දුරටත් දියුණු කරගෙන තව දුරටත් යම්කට භාවනා කරගෙන ගියානම් ඒ තැනත්තාට පුළුවන් වෙනවා සකදාගාමි කියලා කියන සේවන මාර්ගඵලය ලබාගෙන නැවත එකවරක් පමණක් මේ ලෝකයේට එීම විතරක් ඉති කරලා අනිකුත් සංසාර දුකින් මිදෙන්න ඊට තිහාට භාවනාවදී ගැඹුරට කරගෙන ගියොත් ඒ තමන් ඒ තමන් ගියේ කාර්කේ වූ ධර්ම චක්‍රයේ නැවත වරක් කරකේ වීමෙන් ඒ අනාගාමී සත්‍යයට පැමිණලා නැවත මේ ලෝකයට එන්නේ නැතුව බ්‍රහ්ම ලෝකවලදී නිවන් දකින්න පුළුවන් වෙනවා. ඊට තිහා තවත් උත්සාහ කරලා ඒ ගැඹුරින් භාවනා කරලා කෙනෙකුට පුළුවන් වෙනවා පුළුවන් වුණොත් ඒ තීරුම මේ සංසාරික මේ කෙලෙස් සමුහයම නැති කරලා මුළුමහත් සංසාර දුකෙන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී මුළුමහත් සංසාර දුකෙන් අත් මිදී උතුම් වූ අමා මහ නිවනින් සැනසීම පුළුවන් වෙනවා. එතකොට මේ කාලණය මෙති මේ කුඩා සිටු පුත්‍රයාගේ කතාව ආශ්‍රයෙන් අපට නිවන් මාර්ගයේ ඉදිරි දෙති කර ගැනීමට පුළුවන් වුණා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ එක බණ පදයේ පැහැම පවාගම්රට ගියොත් අප එතන නිවන තිබෙනවා කියලා අපට බය නැතුව කියන්න පුළුවන් වෙනවා. බුදු පියාණන් වහන්සේගේ මේ ධර්ම සාගරේ එක බිඳක් ගත්තක් ඒ හැම එකතම විමුක්ති රසය තිබෙන්නේ නිවන් රසය තිබෙන්නේ හරියට අර මහා සාගරයෙන් පොතනකින් ගල බිඳුවක් ගත්තත් සිය බිඳුවක් ගත්තත් විදු රස තිබෙන්න වගේ මේ ධර්ම සාගරයෙන් යම්කි එක සුළු වනපදයක් ගත්තත් ඒ තුළින් අපට නිවන දක්වාම හිත යොමු කරන්න පුළුවන් කියන්නේ සංසාරයේ මේ භාවනා ජීවිතය තුළ කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ බව නිවන් දක්වන්න පුළුවන් වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ විදිහ මාර්ගඵල අවබෝධය භාවනා ආසනයේදී පමණක් නොවේ පස්තැනකදී ලබා ගන්න පුළුවන් බව එකට කියන විමුක්ත ආයතන කියලා. විමුක්තිය කියලා කියන්නේ නිදහස, සංසාරයේ නිදහස. ආයතන කියලා කියන්නේ යම් කිසි මධ්‍යස්ථානයක් වගේ ඒ නිදහස ලබන්න පුළුවන් නැහැ. එහෙම දැන් පහක් දක්වලා තිබෙනවා. මොනවද ඒ දැන් පහ? කෙනෙකුට පුළුවන් ඉතියා කෙනෙකුට පුළුවන් දහම් අතන විච. දැන් මේ කාලෙ නැති දරුවා ඒ නිවන් ප්‍රත්‍යක්ෂ කරේ දහම් අතන විචයි. දහම් අතන විච හොඳට ඒකට කිසියොදු කරගෙන යතුරු නරමිනෙහි කෙරීමෙන් කරන අවස්ථාව ආවා අන්න අර ලෝකෝත්තර සත්‍ය ලබා ගන්න පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් දහම් යතන විච. ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ හිත පවත්වන අවස්ථාවේදී සමච්චම හරියට අර අමුත්තන්නේ ඉන්න දවසේ ගෙදර වල ආහාර දින ගන්න කරාම අමුත්තන්ට පමණක් නෙවෙයි ගෙදර ඇයට පුළුවන් ඒ ආහාරම් බල් කරන්න. අන්න ඒ වගේ ධර්ම දේශනා කරන අවස්ථාවේ සමහර අය සමහර සංඝයා වහන්සේලා මාර්ගඵල අවබෝධය ලබා ගත්ත බව දක්වලා තිබෙනවා. ඒ වගේම ධර්මය මෙනෙහි කරන විට පැත්තකට වෙන ධර්මයේ ගැඹුරු කාරණයක් මෙනෙහි කරනකොට හස්තියේම හරි අවබෝධයක් ගැඹුරු අවබෝධයක් ලැබිලා අර විදිය මාර්ගඵල අවබෝධය ජීවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. සමහර විට ධර්මය සත්‍යයනා කරන විට ධර්මය සත්‍යයනා කරනකොට සුතලයි සේදාගේ එතකොට අර හිත තැන්පත් වෙලා සමාධිමත් වෙලා ගැඹුරින් මේ පිළිබඳව අවබෝධයක් ලැබිලා සෝවාන් ආදී ඒකත් ලබා ගන්න පුළුවන් රහත් වෙන්න පුළුවන්. ඊළඟට අවනාන වශයෙන් දක්වලා තිබෙන යම් කිසි සමාධි මිත්‍යක් ඒක තමයි ලෝකයා සාමාන්‍ය භාවනාව හැටියට සැලකන්නේ. යම් කිසි සමාධියක් මිත්‍යක් දුරු කරගෙන සමානුකූලව භාවනාව වඩලා පුළුවන්. ඔය විදිහට මේ ඉදිරිදා ජීවිතයේදී මේ මන ඇති පටලැති රාමිනීකී ආදී කටයුතු වල යෙදෙනවා නම් මේ මාර්ගඵල අවබෝධය කරන්න පුළුවන් වෙනවා. අනේ කනුව මේ අදී ඉදිරිදා ජීවිතයට මේ ධර්මයේ සම තමන්ගේ ජීවිතයට මේ ධර්මයේ ගත හැකි ප්‍රයෝජනෙ මේ කතා අතරේ ආයෙත් ගන්න උත්සාහවන්ත වෙන්න අද එතකොට මේ පින්වත් පිළිසෙල් ටික දෙනා නම් මේ ධර්ම ශ්‍රවණේ මේ අවස්ථාවේ විශාල විශාල චිත්ත රාශියක් කරගත්තා. ධර්ම ශ්‍රවණය කියන එක සාමාන්‍ය කාර්යයක් වමනක් නෙවෙයි. ඒකයි ඉතන නිවනට හිත යොදාගෙන ඒ ධර්මයේ අසනවන ඒ හැම එකක්ම නිවනට උපනිශ්‍රේ වෙනවා. මේ අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ ධර්මයට අපි මේ මනුෂ්‍ය ආත්ම කාලයක් ලැබුවේ ධර්මයට ලැබුවක් ධර්මයට බැදියාවක් ඇති වුණේ
ජීවිත කාලයක් මේ පුරුදු හැකියට මේවා දිනු කරගනිසයි. එතකොට අතරට පවා කෙනෙකුට මේ පණ ඇසීම උපකාර වෙනවා නිවනට. එදිනෙක ඊ අවස්ථාවේ යම් කිරිස්තාවක් දෙනවනම් පණපදයක් තුරින් අර ගාල නමති කරුවා වගේ උතුම් මාර්ග ඵලාවෝ කියලා ලබා ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේ තියෙන සුදුසු නිසි සමාදන් වෙලා ධර්මාශ්‍රවණය කළා විශාල කුසල චේතන රාජ්‍ය කිත්තර ගත්තා. මේ රාජ්‍ය කිත්තර ගත්තා ධර්මාශ්‍රවණය කුසලය මේ කුසලය මේක උපනිෂ්ඨය වී මේක උපකාරවත් වී අපගේ මේ ජීවිතයේදීම මේ සෝවාන් ආදී මාර්ග ඵලාවෝ කියන මහා මහන්වන් සාක්ෂාත් කර ගැනීමට මේ කුසල සම්පත් උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ රැස්කරගත් පුණ්‍ය සම්භාරය මේ ශාසන ආරක්ෂක දෙවියෝතාවුන් ඇතුළු මේ ස්ථානයේ අධිපති යම් දිවිපුත ආදී සත්පුරුෂයන් සම්මිනම දෙනෙක් පිටින් බලාපොරොත්තු වන ඇතම් යාම දෙනෙක් මේ කුසල යම් මොදන් වී අද ආමර සංසාද උතුම් මහා මහත්මී යම් මොදන් කරන්න ඒ දෙනම තම සමන්ගේ සබන්දු මිත්‍රාඥාති මේ පරලෝකයේ යම් සාඥාති නැත්නම් මේ අවීචයේ පටන්නකමිතාව දක්වා වූ ඒ සුවමදාගී යම් සාක්ෂත්වයින් ජීවන් බලාපොරොත්තු වෙන නම් පින් බලාපොරොත්තු වෙන නම් මේ හැම කෙනෙක්ම මේ උතුම්ම කුසලයේ අනුමෝදන් වී ඒ ජාත් ජරා ජාති මරණ ආදී සියලු සංසාරික දුකින් අත්හැරි අද ආමර සංසාර දුකින් මහා මහත්මයන් දෙස්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒකෙක ප්‍රාර්ථනා කරගෙන දැන් මේ අවස්ථාවේ මේ ගාථා ඒකෙක සීලා පිටින් ඉස්සාවදා සබ්බේ දේවා අනුමෝදං කුරු සම්ප සම්පත්ති සිද්ධා තාවතා සම්මේ සම්පතං සම්ම සම්පතං සම්බේ සත්තාන දන්ති සම්ප සම්පත්ති තාවතා සම්මේ සම්පතං සම්ම සම්පතං සම්බේ සත්තාන දන්ති සම්ප සම්පත්ති සිද්ධා ආකාශත්ථා දුම්මත්ථා දේවානාදා මහින්දතා සම්මා සම්මනේ දුක්ඛා චිරං රක්ඛන්ති සාසනං ආපාසත්තාදුම්මත්තාදීවානාදානහිතං නීනා පුඤ්ඤ කම්මේන මානුදාල සමාගම අසං සමාගම මාතුලාවිනානකස්සියා නීනා පුඤ්ඤ කම්මේන මානුදාල සමාගම සතං සමාගම මාතුලාවිනානකස්සියා නීනා පුඤ්ඤ කම්මේන මානුදාල සමාගම සතං සමාගම මාතුලාවිනානකස්සියා සබ්බේතියෝ රබ්බන්තේ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තු රායෝ සුඛී නිභාවිතෝ භවෝ භවති සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ නිබ්බාණ සදා සත්‍ය භවන්තු භවති සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාණ භාරේන සදා සත්‍ය භවන්තු භවති සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝාන් භාරේන සදා සත්‍ය භවන්තු අභියා දනසුලුස්සේ නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති ච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.